අපි ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න යන්නේ
කතාගම් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මුලින්ම එකට නැගී ඉන්න. එයාගේ බොහොම පහසුවෙන් මට අගින්න පුළුවන්. උනා මෙන්න මේ ග්‍රැබ් එක තියෙන නිසා ගොඩක් වටිනවා. ඔව් මුලින්ම අපි කතා කරමු අපේ සීට් පොසිෂන් එක. ඇත්තටම කිව්වොත් ඩ්‍රයිවර්ට ගොඩක් පහසුකමක් පහසුකම් දීලා තියෙනවා කියලා අපිට පේනවා. මොකද මේ ලෙග් රූම් එක මාර පොඩි ස්පේස් එකක් තියෙනවා. අපේ හෙඩ් රූම් එක ඇවරේජ් මට්ටම තමයි තියෙන්නේ. මම එච්චර සැටිස් නෑ ඒ හෙඩ් රූම් එකත් එක්ක. බට් ඇවරේජ් මට්ටමින් හොඳටම තියෙනවා ඩ්‍රයිවිං පොසිෂන් එක. දැන් අපි කතා කරමු මේක ඉන්ටීරියර් ඩිසයින් එක. අපි සීට් පොසිෂන් එක දැන් කතා කරා. දැන් අපි කතා කරමු මේක ස්ටියරින් වීල් එක ගැන. අැත්ත වශයෙන්ම කිව්වොත් මේක ස්ටියරින් වීල් එක මාර අැත්තම කියුට් වගේ පොඩි ස්ටියරින් වීල් එකක් හම්බලා තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන අපිට පේනවා මිත්සුබිෂි ලෝගෝ එක එම්බෙඩ් කරලා තියෙනවා. මේක ඇත්ත සිටින්න ගන්න නෙමෙයි බ්‍රේක් සිටින්නක්. ප්ලාස්ටික් සිටින්නක්. අැත්තම කියනවා නම් මිඩ් රේන්ජ් SUV වලට ආම බ්‍රේක් සිටින්ස් තමයි අපිට මේවා හම්බෙන්නේ. ඉතින් එතනින් ගියාම අපිට මෙතන මේ දෙකත්ෙන් අපිට ගිය සිස්ටර් සම් දෙනවා ඒ වගේ. ඊට පස්සේ මෙතන අපි මෙතන කලේ ගන්නාර තියෙන මේ ස්ටියරින් වීල් එකට අදම කියනවා නම් මේකේ ඔරිජිනල් අපිට මල්ටි ෆන්ක්ෂනල් ෆන්ක්ෂන් බටන් තියෙන ෆන්ක්ෂන්ස් ඇවිල්ලා නැහැ ඔරිජිනල්. ඉතින් ඒවත් තාම අපිට හයි කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි අපිට මේක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ආවම අපිට ජැපනිස් වාහනයක් ගන්න ඕන අපිට සිග්නල් ලයිට් ලයිට් ස්ටාර්ට් කරන ඔප්ෂන් එන්න මෙන්න මේ පැත්තේ. ඊට අපිට වයිපර් කන්ට්‍රෝල් ගන්න නිවැරදි ගන්න එන්න මෙතන. මම පේනවා මෙන්න මෙතන අපිට පොඩි මයික් එකක් හම්බලා තියෙනවා අපේ එන්කොඩේඩ්මන්ට් සිස්ටම් එකේ. ඒක මේක ආකලාවක් හයි කරපු මයික් එකක් පෙන්වුඩ් ප්ලේයර් එකක ආපු. එහෙනම් අපි යම් මෙන්න මෙතන. අපේ එන්කොඩේඩ්මන්ට් සිස්ටම් එකද නැත්තම් මික්සෝල් කන්සෝල් ඒරියා එක. ඉතින් මෙතන තාම ඔයගලන්ට පේනවා ඇති මෙතන අපිට තියෙනවා කෙන්වුඩ් ආෆ්ටර් මාකට් හයි කරපු කෙන්වුඩ් DVD ප්ලේයර් එකක්. ඒකක් කියන්න තියෙනවා. ඇත්තටම මේක ඔරිජිනල් අපිට DVD ප්ලේයර්ස් එන්නේ නැහැ. ඉතින් අපි ආෆ්ටර් මාකට් DVD ප්ලේයර් එකකුත් මේක ෆික්ස් කරගන්න ඕනේ. එතනින් පල්ලෙහාට ආවම අපිට AC කන්ට්‍රෝල්ස් ටික හම්බෙනවා. ඇත්තටම මේ කන්ට්‍රෝල් ටිකත් මේ වගේම තමයි අපේ මොන්ටේරෝ වාහනේ තියෙන්නේ. අත්‍තරම සේම් ඩිසයින් එකෙන් තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට තියෙනවා සිග්නල් ලයිට්ස්. ඩබල් සිග්නල් ලයිට් දාන්න පුළුවන් බටන් එක අපිට මෙතනින් තමයි හම්බෙලා තියෙන්නේ. ඊටින් පල්ලෙහාට ආවම ඔයගලන්ට පේනවා මෙතන පොඩි බටන් එකක් තියෙනවා රියර් එක. ඊට මෙතනින් අපිට පුළුවන් අපේ ඊට පස්සේ ඩුවල් AC පවර් කරගන්න මෙන්න මේ වගේ කඩින් දෙනවා. ඩුවල් AC අපේ ඇඩ්ජස්ට් කරනවා. දැන් මෙතනින් අපිට 12 වෝල්ට් පවර් අවුට්ලට් එකකුත් තියෙනවා මෙතනින්. ඒ ටික තමයි අපිට මෙතන කියන් තියෙන්නේ. ඊට පස්සේ මෙතනට ආවම අපිට හම්බෙන අපේ ගිය ඔටෝ ට්‍රාන්ස්මිටර් ගිය සිස්ටම් එක ගිය බොක්ස් එක මෙතනින් තමයි අපිට ගියර් මාරු කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තමයි අපිට ෆෝන් ඇක්සස් කරන්න පුළුවන් අපේ මේ මොටර් බටන් එක හම්බෙලා තියෙන්නේ. මේක ඇත්තටම ගොඩක් යුනික් ඩිසයින් එකක්. දැන් 2017 2018 වගේ වාහනවල මේ තරම් හොඳ ඩිසයින් එකක් ආවේ නැහැ ෆෝන් වලට. මේ වාහනේ ඇත්තම හොඳ ඩිසයින් එකක් රබර් ලුක් එකක් තියෙන ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා අපිට මේ ෆෝවිල් ගන්න. ඒක ඉතින් දැන් අපි ඉන්නේ මේ ෆෝවිල් මෝඩ් එකේ. අපි මේක පුෂ් කළා ඒක කරකවලා අපිට ෆෝවිල් මෝඩ් එකට දාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතන තාම අපිට ඉලෙක්ට්‍රොනික පාකින් සිස්ටම් එක හම්බෙනවා. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා තරමක් ලොකු කප් හෝල්ඩර්ස් එකක්. ඕන්න අපිට මෙන්න මේ ස්ටෝරේජ් එකත් මේක අයින් කරන්න පුළුවන්. අයින් කළා මෙතන කප් එකක් දාන් ගන්න පුළුවන්. නැත්නම් අපිට මේකත් තියාගෙන මොනවා හරි කාසි වගේ මොනවා හරි පොඩි දේවල් අපිට මේකේ ස්ටෝරේජ් කරන් යන්න හැකියාව තියෙනවා. මෙතනින් අපි මේ පැත්තරෙමු. මේ පැත්තර ආවම අපිට මෙන්න මේ වගේ අපිට ග්ලව් බොක්ස් එකක් අරගන්න පුළුවන්. තරමක් විශාල ග්ලව් බොක්ස් එකක් අපිට හම්බෙලා තියෙනවා මේ වාහනේ. ඉතින් ගොඩක් වැදගත්. මේක කොහොමත් ටුවර්ස් යන්න තමයි ගොඩක් හොඳ. ඒකේ හින්දා ඇත්තම තරම ලොකු ග්ලව් බොක්ස් එකක හුද්දීලා තියෙන හින්දා ඇත්තටම ගොඩක් වටිනවා. ඊට පස්සේ අපි මෙතනට එමු. මෙන්න මේ කම්පාර්ට්මන්ට් එකට. මෙතනත් අපිට ලොකු ස්ටෝරේජ් එක ස්ටෝරේජ් ඒරියා එකක් හම්බෙනවා. මෙතන අපිට වාහනේ ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවල් මෙතන අපිට ස්ටෝරේජ් තරම් යන්න තියෙනවා. වැදගත් දෙයක් තියෙනවා කියන්න ඕගලන්ට. මෙතන හරිනම් එන්න ඕනේ කූල් බොක්ස් එකක්.
හැබැයි අපිට මේ වාහනේ ඔරිජිනල් කූල් බොක්ස් එකක් ඇවිල්ලා නැහැ කම්පැනි එකෙන්. ඉතින් ඒක නිසා ඒක අවශ්‍යයක් විදිහට අපි ලකි. ඒක ලස්සනම. ඊට පස්සේ අපි දැන් අපි බලමු මේකේ සන්රූෆ් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා. ඉතින් සන්රූෆ් එකට යන්න කලින් අපි කියන්න ඕනේ මෙන්න මෙතන අපිට මේ වගේ ඉරව්ව නැති වෙන්න හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා දෙපැත්තටම. තව අපිට මෙන්න මෙතනින් අපේ ෆ්‍රන්ට් පැසෙන්ජර්ස්ලට රීඩින් ලෑම්ප්ස් දෙකක් දීලා තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි සන්රූෆ් එක ගැන කතා කරොත් සන්රූෆ් එකේ අපිට මේ මුල් කවයක ඕපන් කරන් තියෙන අතරම මැනුවලි ඒකට අපිට වෙනම ඔටෝමැටික් බටන්ස් අවිල්ලා නැහැ. ඩීසල් එන්ජින් එකක් 12 වෝල්ට් බැටරි වලින් තමයි මේක සප්ලයි වෙන්නේ. ඊට පස්සේ 430ක ටෝක් එකක් මේකෙන් නිපදවනවා. නිව්ටන් මීටර 430ක ටෝක් එකක් මේකෙන් නිපදවනවා. ඇත්තටම ඕගලන්ට දැලුවොත් මෙතන අපිට හම්බෙන ස්පේස් එක එන්ජින් එකයි මෙතන ස්පේස් එක ගොඩක් වැදගත්. මොකද මේක ඇක්සිඩන්ට් එකක් වුණොත් මේකේ අපිට එන්ජින් එකට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ මේ තියෙන පොසිෂන් එකත් එක්ක. ඊට පස්සේ ඕගලන්ට පේනවා ඇති අපිට හොඳ ඒරියා එකක් හම්බලා තියෙනවා. වකර රපියාවක් වුණොත් අපිට මේ ගලවලා ගෙදරුණත් රපියා කරගන්න හොඳ අතපය දාන්න පුළුවන් ඉඩ කඩක් මේ එන්ජින් එකේ අපිට හම්බලා තියෙනවා. ඉතින් වහගමු දැන් මේම. මේ වගේ වහගත්තා අපි. ඉතින් රන්ටින්ට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වාහනේ අතර මිලගෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. අතරම මේකේ ප්‍රයිස් එක ගත්තොත් මම ඒක කියන්නේ නැහැ. මොකද
මං ප්‍රයිසස් චේන්ජ් වෙන නිසා මම දැන් කියන්නේ එක මම ඕනක් දැන් තියෙන මාකට් එකේ තියෙන වැලියු එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා අපිට වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න. ඉතින් ආයි තා වීඩියෝ එකෙන් තමයි මේ වගේ. ඔව් දැන් අපි වහනේ ස්ටාර්ට් කරමු. මම මේ විදියට මේ හදා ස්ටාර්ට් ඒ ඔප්ෂන් එක හන්දලා තියෙනවා. ඔව් දැන් අපි මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක බලමු. දැන් අපි දැන් මේ වත්තකින් අපි දැන් බලමු. එතන ඩී එකට දාගත්ත. මේ වගේ යනකොට ඔව් ඇත්තටම හොඳ හොඳ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් හොඳ පිකප් එකක් තියෙනවා මේකේ. ඇත්තටම කිව්වොත් බම් සලින් එහෙම දාද්දී මේකේ කම්ෆර්ටබල් එක හොඳටම තියෙනවා. කිසි වරද්දක් කියන්න නැහැ. ඇත්තටම හොඳයි. රිවර්ස් කරන්න වරක් නෙමෙයි ලොකු අපහසුතාවක් නැහැ. අපිට මේ ලොකු වින්ස්ක්‍රීන් එක හම්බලා තියෙන නිසා අපිට හැම දෙයක්ම හොඳට පැහැදිලියට මෙන්න මේ වගේ බලන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අපිට එක හම්බෙන්නේ.